කෘතහස්ත දේශපාලඥයෙකු වූ අභාප්‍රාප්ත අමාත්‍ය අමරසිරි දොඩංගුඩ මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් බුහුමන්. ඒ මහතාගේ දේහය අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආ අවස්ථාවේ එහි පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම කෘතහස්ත දේශපාලනඥයාට සිය අවසන් බුහුමන් පුද කළේය. අමරසිරි දොඩංගුඩ මහතාගේ බිරිඳ සහ පුත්‍රයා හමුවේ ජනාධිපතිතුමා සේ ශෝකයේ ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ කතානායක වීජමු ලොකුබණ්ඩාර යන මහත්වරුද දේහයට අවසන් ගෞරව දැක්වූහ. එසේම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, විදේශ තානාපතිවරුද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේද මෙම ප්‍රවීණ දේශපාලනඥයාට සිය අවසන් බුහුමන් දැක්වීමට මෙම අවස්ථාවේ පියවර ගත්හ. තම දේශපාලන මිතුරා පිළිබඳ ස්වාධීන රූපවාහිනී අදහස් දක්ව මැති ඇමතිවරු කිහිප දෙනෙක්. තම පාර්ලිමේන්තුවේදී දැන් ලද කතා යනාදීදීත් කියද්දීලා තිබුණේ ඒ තුමාගේ වූ තමන්ටම ආවේනික වූ තමන්ගේම අනන්‍යතාව පළ කළ දර්ශනයක්. ඉතාම වැදගත් සම්දිස්ථානයක එතුමා විශේෂ වූ යුග මෙහෙවරක් ඉටු කරා දේශපාලන වශයෙන් දකුණේ ජනතාව සමග සමීප සබඳතාවයකින් යුතුව හිටියා. සෑම විටම ජනතාව සමග ජීවත් වුණා. දක්ෂ දේශපාලඥයෙක් පමණක් නොව අලුත් ගමනක් රටට හදන්න උත්සාහ දරපු නායකයෙක්. විශේෂයෙන් නිර්හංකාර එවාගෙන් බොහෝම චාම් දේශපාලක හැටියට ලංකාවේ ප්‍රකටව හිටපු එතුමා කවදාවත් තමන් ගැන පම්පෝරියක් නොකරපු ඒ නමුත් තමන් දීප්ත දීපු වැඩ කටයුත්ත ඉතාම හොඳින් ඉටු කරපු විශේෂයෙන් සමාජවාදී ප්‍රතිපත්ති ගැන අකලංක විශ්වාසයක් තිබුණු ඇමතිවරයෙක්. එතුමාගේ ජීවිතය ගැන අපි බලනකොට චාම් ජීවිතයක් ගෙනිච්චේ. දේශපාලනඥයෙකුට දෙන්න පුළුවන් ඉහළින්ම ගෞරවය ඔහුට දෙන්න පුළුවන්. මොකද දේශපාලන ජීවිතයේ ඔහු නොකලල් ජීවිතයක් ගත කරා. ජනතාවත් එක්ක අත්වල් බැඳගෙන ජනතාව කවදාවත් තනි නොකරවල ඕ ජනතාවකින් නිර්මාණය වෙච්ච දේශපාලඥයෙක්. විවිධ පක්ෂ වශයෙන් විවිධ පක්ෂවල හිටියත් මූලිකව ඔහු මං හිතන්නේ වමේ අදහස් දරන දේශපාලන නායකයෙකු වශයෙන් තමයි තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා කටයුතු කරේ. දොඩංගුඩ ලකුණ ශ්‍රී ලංකීය දේශපාලනයේ නිහතමානීත්වයේ ලකුණ, ශ්‍රී ලංකීය දේශපාලනයේ අවංක භාවයේ ලකුණ. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් නෙමෙයි සමස්ත මනුෂ්‍ය වර්ගයාට මුණු විශාල පාඩුවක් ලෙසයි මම දකින්නේ. දීර්ඝ කාලයක් දේශපාලන කටයුතු කරනකොට දේශපාලන වශයෙන් අපේ මතවාදී කුමන වෙනස්කම් තිබුණත් තමාගේ කණ්ඩායම් හැසිරවීමේදී ඒ කණ්ඩායම් වලින් ඇතිවන ප්‍රශ්න බොහෝ වෙලාවට අපිට පුළුවන්කම තිබුණා එක දුරකථන පණිවිඩයකින් සම්පූර්ණයෙන් ඒවා වෙනස් කරලා ඒවා නියමිත ආකාරයට සමාජයට හිතතර ආකාරයට තීදු ගන්න. පාර්ලිමේන්තු ගෞරවයෙන් අනතුරුව අමරසිරි දොඩංගුඩ මහතාගේ දේහය ගාල්ල කරාපිටියේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යන ලද අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා ගාල්ල කොටුපවුර අභියස වී සිදු කෙරේ.